අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ගෑස් පිපිරීම් ගැන සුවබැලීමට පත්කල කමිටු වාර්තාව ලබන 15වනදා ජනපතිට ගෑස් ආශ්‍රිත සිදුවීමකින් මිය ගිය කාන්තාවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩුමගට ගෑස් ආශ්‍රිත පුපුරායම් සමග මුළු තැන් ගෙටත් CCTV එළවලු ගිනි ගණන් කනවා වෙනුවට කෑම ලෙව කන ජනතාව යලිත් රට පුරා කිරිපිටි පොලිම් අඩු මිලට දෙන්න බඩු නැති සතොස කොටදෙනියාවේ අතුරුදන් දරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි දුම්රිය සහ තැපෑල වර්ජනයක ජනපති පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට उत्सव සමයේදී නීති රීතිවලට වඩා එන්නත අවියක් කරගමු රාජ්‍ය ඇමති චන්න ඉල්ලයි උත්සව සමය වෙනුවෙන් නව මාර්ග උපදේශ ඉදිරියේදී විශේෂඥ වෛද්‍ය හේමන්ත පවසයි අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට අනුමැතිය මෙරට ඔමික්‍රෝන් කාන්තාවගේ ආශ්‍රිතීන්ට වෛරසය වැළඳී නැහැ සෞඛ්‍යංශ තහවුරු කරයි කොවිඩ් වැළඳුණු ගැබිනි මවුරුන් සංඛ්‍යාව දසදහස ඉක්මවයි 60 දෙනෙකු මරුට ගැබිනී මව්වරුන්ටත් බූස්ටර් එන්නත දකුණු අප්‍රිකානු ජනපතිටත් ඔමික්‍රෝන් ආසාදනය වෙයි මෙම වසරේ පාර්ලිමේන්තු කටයුතු ජනපති අද අවසන් කරයි මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ලබන වසරේ ජනවාරි 18 වනදා පෙරවරු 10ට මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට දේශීය පත්වෙතයි ප්‍රථමයෙන් අවධානය කාලයක් කිරිපිටි පොලිමක් තිබුණා ආයේ වෙළඳපොළට කිරිපිටි ටික ටික ආවා කිරිපිටි සමාගම් අයිතිකාරයින් Taman කැමැති විදිහට මිල ඉහළ දානවා දැන් ආයෙත් කිරිපිටි පොලිමක් ඇවිත් මේ උත්සව සමයේ බාණ්ඩ මිල පාලනය කරන්න සතොසෙන් සහන මිලට පාරිභෝගික බාණ්ඩ දෙනවා කියලා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වා සතොසට ගියාමත් බඩු නැහැ කියලායි පාරිභෝගිකයින් කියන්නේ එළවලු මිල මස් මාළු වල ගානටම ගිහිල්ලා එනිසා අද එළවලු කෑම එකක් මාළු සහ කුකුල් මස් කෑම එකක ගානටම ඇවිල්ලා දරන්න බැරි මිලගෙන ජනතාව කියන කතාව මේ සාමාන්‍යයෙන් බොහෝ එළවලු කිලෝ එකක් තිබුණේ රුපියල් 200ට අද 100 ඒ ගානට ගිහිල්ලා මිරිස්නා ගණන් 800 40යි හෝල් සේල් 800 විකුණන්නේ 250 60යිනේ ගිරන්නේ දැන් 250 200යි ගිරන්නේ අලි මිරි 600යි බොන්චු 400යි ලී 400යි ලුණු කොළ 400යි දවම් බොරු 400යි ආතරක් ඇදලා ගණන් තියෙන ආතරක් තිබ්බොත් බුක් ගාලා යනවා අඩුවට මුකුත්ම නැහැ අඩුවට තියෙන පොල් එලි විතරයි 400 500 යන්නේ ඔක්කොම ඒ කියන්නේ මාස දෙක තුනකට 500 යයි කියලා 500 තමයි ගිහිල්ලා දෙන ඔක්කොම තව දවස් 10කින් විතර වයි තනේ ලොලු නැති වෙයි ලංකාවේ ලී 100 අපි වික්කේ 330යි අද 360යි ලොලු ගන්න වෙන්නේ ජීවිතේට වත්තක් දැන් සුප්පයක්වත් ලෙඩෙකුරුවක්වත් දෙන්න බෑ දැන් තියෙන තත්ත්වයෙන් 250 ගන්න පුළුවන් රුපියල් 1000 කිනව නත්තල් කණ්ඩම් වෙන්න අන්තල් අපිව කනවා දැන් අල ලොණු විතරයි තියෙන්නේ කණ්ඩ රස්සාවට ගිහිලා ආවන් පස්සේ රුපියල් 800ක් දාත් දුන්නා ගෑණි අරන් වීචු කරනවා අපිට යන්නලු කඩේට ගෑණිට යන්න බෑලු කඩේට අවුරුද්දට අවුරුද්දට අපි නම් හැටි අපිට හිඟා කන්න වෙන්නේ ඒතරම් යාණ්ඩුව හොඳයි බොහොම හොඳයි යාණ්ඩුවට අපි මහත්තයා බොහොම හොඳයි මේ අද වෙළඳපළේ බිත්තර මස් මාළු වල ගණන් පිළිබඳ වෙළඳන් සහ පරිභෝගිකෙන් කියපු කතා ලොකු මස් යන්න කොහොමත් මිල ගණන් වැඩි කලපත් රුපියල් 1400ක් කොප්පර රුපියල් 1800ක් තෝරු රුපියල් 1800ක් අංජිලාව 1200ක් සාලේ 250ක් බලේ 450ක් සදා කරන්න වෙනවා දැන් අපිට මාළු අස්සන්න අඩු වෙලා තියෙන්නේ මුදේ රස්සා කරන්න පැත්ත සෑහෙන අඩු වෙලා තියෙන්නේ අද සාලේම ගිය රුපියල් 300ක් එනවා සාලේව අලුගොඩුවේම රුපියල් 350යි අද කෑවොත් ඒට කන්නේ කොහමද රෑට කන්නේ කොහමද කියලා මිනිස්සු හිතනවා කල්පනා කරනවා තුන් වේලෙන් එක වේලක් කාලා තමයි ජීවත් වෙන්නේ අද සුදු බිත්තර 24යි 50යි රතු බිත්තරයක් 26යි මේ දිනවල ඉහළ මිලක් වාර්තා වුණා අද රේට් එක යනවා මාත්‍ය 850 880 होलसेल 850 වගේ යනවා රිටල් ඔක්කොම 880යි දැන් සතියකින් රුපියල් 75ක් පණ බරට වැඩි කරලා තියෙනවා කුකුල් මස් කිලෝ එකකට 100 ගණක් වැඩි වෙලා තියෙනවා අද ආයේ කිරිපිටි පොලිමක් දක්නට ලැබෙනවා ඔය
රෝහෙවත් නැහැ සැප තමයි ඉතින් ගිසුමනේ පහක් දෙනවා දැන් දෙකයි කියනවා කාටද මේ කියන්නේ ආණ්ඩුවක් නැහැ මේ රටේ සමුපකාරයේ මැනේජර් කෙනෙක් වගේ වෙලා ඉන්නෝ නැහැ රටක් කරන්න බොහොම කනගාටුයි සහෝදරයා බොහොම කනගාටුයි බොහොම ළඟදී ආණ්ඩු පෙරලියක් තියෙන ඉතරයි කියන්නේ ඒ ඒපී එකට වගේ දෙන්න කියන්නේ රට බාර දෙන්නේ මූණ කරන්න තේරෙන්නේ නැහැ හොඳට තිබ්බ තැනක් අපි වැඩිච්ච තැනක් කියලා කියන්නේ දැන් රටට රස්සාවට යන එක පැත්තකින් තියලා උදේ මූණ හොදගෙන ඇවිල්ලා පෝලිං වල ඉන්න වෙලා තියෙන ඉතින් අපිට දැන් හොඳටම කරලා තියෙන ඉතින් අපිට මෙයාලට ඡන්දෙ දුන්නාට අපිට හෙන ගහන්න ඕනේ ඇයි මේ පෝලිං වල තපින්නේ මේ පිටිපැකට් එකක් ගන්නද සම්ඳුල මාත්‍යා නම් කියන ඕන් තරම් තියනවා ඒක පාලන 500 කන්න පුළුවන් කිව්වනේ වාසෙම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සතොස්ස ශාඛාවන්හි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 50ක මිල අඩු කළාට ජනතාව නම් අද කිව්වේ කනවතියා හිතා ගන්නවත් බෑ කියලයි. ඔක්කොම බොරුවනේ වැඩක් නෑ කතා කරේ වචන වැඩක් නෑ කතා කරන්න. සීනි කිලෝ 2යි පරිප්පු කිලෝ 2යි අනිත් එක්කම 2යි 2යි හාල් විතරයි කිලෝ 5. අඩුවක 50ක් තියෙන්න බෑ ඇතුලේ ඉතින් මේ අඩු කරන්නේ මේ ෂෝකේස් ඔක්කොම ඉස්සෙලා තින්නේ. වැඩක් නෑ ඉතින් දැන් පාස්පෝර්ට් එක දීලා යන්න තමයි තින්නේ රට වැඩක් නෑ කියලා. අඩු කරනක තාම අඩු නෑ නේ. රටේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සිය වතාවකට වඩා රජය දැනුවත් කිරීමට තම පක්ෂය කටයුතු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මෙතර රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසන්නේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසු බවයි. රටේ ජනතාවට දෙවි දුෂ්කරතාවයන් වලට පත් කළා කියන ඔබතුමාලා තමයි ප්‍රමුඛතම හවුල්කාර පක්ෂය. ඔබතුමාලා රජයේ පිළිඳින්නට මේ ප්‍රාන් දැනුවත් කිරීමක් කරනවද නැත්ද ජනතාව මේ තිබෙන සියලු තත්ත්වයන් පිළිබඳව අපි එක සැරයක් නෙමෙයි සිය සැරේ දැනුවත් කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ලියුම් ලියලා තියෙනවා පවතින ඔය හැම ප්‍රශ්නයක්ම ඉතාම තදින් රජයේ සමග මේව කතා කරලා තිබෙනවා සෑම වෙලාවෙම. නමුත් ප්‍රසිද්ධිය එහෙම දෙයක් වෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් ඒ ප්‍රසිද්ධිය අපිට ඕන නැහැනේ මේ ඒවා විරුද්ධ පක්ෂය නම් ප්‍රසිද්ධිය ගන්නවා නෝත් අපි කරන්නේ ප්‍රසිද්ධිය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ අපි ආණ්ඩුවේ පාර්ශවයක් විදිහට සෑම කෙනෙක්ම දන්නවා අපි ලියුම් ලියලා තියෙනවා මන්ත්‍රී කණ්ඩායම එකට එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා හැම ප්‍රශ්නෙම අපි රජයේ සමග කතා කරලා තියෙනවා IMF එකට මම නම් හිතන්නේ මේ වෙලාවේ අපි විකල්පයක් විදිහට IMF එකත් එක්ක සාකච්ඡා කරලා වැඩ කළ යුතුයි කියලා මම හිතන්නේ නැත්නම් වෙනත් රටවල් අපිට උදව් කරන තත්ත්වය ටිකක් අඩු වෙලා තියෙන බව පේනවා විශේෂයෙන් ඉන්දියාවත් චීනය ජපානය මේ රටවල් සියල්ලම අපෙන් යම් විදියකට උදව් නොකරන තත්ත්වයකට දැන් ක්‍රමානුකූලව පත් වෙලා ඉතිබෙන්නේ ඒ නිසා මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදත් එක්ක සාකච්ඡා කරලා කොන්දේසි ප්‍රමාණයක් වුන් ඉදිරිපත් කරයි ඒ ඉදිරිපත් කරන්නේ අපේ රටේ තිබෙන එක පැත්තකින් ලාභ නොලබන ආයතන කොහොමද ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න කියන කාරණේ ඒව කරන්න ඕන ඒ නිසා ඒ වගේ කාරණා ගණනාවක් එයි ශ්‍රී ලංකාවට දැන් ගෑස් නැවක් ඇවිත් තිබෙනවා මේ නැව තුල ඇත්තේ පරණ ගෑස්මද නැත්නම් අලුත් ප්‍රමිතීන් යුත් ගෑස්ද කියන එක සොයලා බලන වාර්තාව තවම ලැබිලා නැහැ. මේ වන විට එහි ගෑස් සාම්පල පරීක්ෂාව සිදු වෙනවා. ගෑස් ආශ්‍රිත පිපිරීමකින් මියගිය කුණ්ඩසාලේ පදිංචිව සිටි කාන්තාවගේ ඥාතීන් වන්දිලා අධිකරණයට යාමට සූදානම් වෙනවා. ගෑස් අනතුරු සිදු වීමත් එක්ක මුළු තැන්ගෙට CCTV සවි කරන්නත් දැන් ජනතාව පෙළඹිලා. මේ අතර ගෑස් පිපිරීම ගැන සොයන්නපත් කළ කමිටු වාර්තාව ලබන 15 වනදා ජනාධිපතිවරයාට බාර දීමට නියමිතයි. ගෑස් ආශ්‍රිත සිදුවීම් සොයා බලා කරුණු වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුව අද පසරුවේ රැස් වුණා. ඒ කමිටුවේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවේ අවසන් වාර්තාව මේ වන විට සැකසමින් පවතින අතර එළමෙන 15 වන බදාදා කමිටුවේ අවසන් වාර්තාව සකස් කර එළමෙන සතිය තුලදී වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිත බවයි අප කළ විමසීමකදී මහාචාර්ය ශාන්ත වල්පොල මහතා සඳහන් කළේ. ගෑස් ආශ්‍රිත පිපිරීමක් හමුවේ පිලිසුම් තුවාල ලබා මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ 51 හැවිරිදි සිව් දරුමාවක්. මාතලේ විල්ගම්මුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සිය දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ කුලී පදනම් මත ලබාගත් නිවසක වාසය කර තිබෙනවා. එම කුලී නිවසේදී සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීමක් හේතුවෙන් අදාළ කාන්තාව බරපතල තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගිය කාන්තාව
ඇගේ දේහය මේ වන විට මාතලේ විල්ගමුව දේවගිරිය ප්‍රදේශයේ ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. මියගිය කාන්තාව වෙනුවෙන් වන්දිලා නඩු ගොනු කරන බවයි ඇගේ ඥාතීන් පවසන්නේ. මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනේ විල්ගමුව දේවගිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අදත් අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව තිබෙනවා. දිවයිනපුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වීමත් සමග මුළුතැන්ගෙයි ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරීමට ජනතාව කටයුතු කර තිබෙනවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් හමුවේ දොඩන්දුව හෙන්නාතොට ප්‍රදේශයේ ගෑස් අලවි නියෝජිතේ ගෑස් අලවිය නතර කර දර අලවි කිරීම ආරම්භ කර තිබෙනවා. මට නම් හිතෙන්නේ මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කියලා මේ ගෑස් පිපිරීමක්. දැන් ජනතාව වැඩියෙන් ඉල්ලන්නේ දර මොළ හතක් තියෙනවා මුදල් ඇමතිවරයාට පුළුවන් වෙලා තිනවා. ජනතාව නොමග යවලා ගෑස් වලින් දර වලට ජනතාව මාරු කරන්න. මේ අතර ලිට්‍රෝ ආයතනයට අයත් ගෑස් අඩංගු නෞකාවක් මීට දින දෙකකට පෙර දිවයිනට ළඟා වුණා. පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රමිති ආයතනය සහ ඉන්ටෙක් ආයතනය ඇතුළු නියෝජිතයින් පිරිසක් අදාළ නෞකාවෙන් ලබාගත් සාම්පල සංයුතිය පරීක්ෂාව සඳහා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාර වෙත ලබා දී තිබෙනවා. ඊට අදාළ වාර්තාව අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. පොහොර ගැටලුවට තවමත් විසඳුම් ලැබී නැති බව ගොවීන් දිගින් දිගටම පවසනවා. මේ අතර සමහර ගොවීන් කාබනික පොහොර යොදා සිය වගාවන් පවත්වාගෙන යනවා. රජය ලබා දුන් දියර පොහොර පුපුරා යාම්ද ඒ අතර දිනපතා වාර්තා වනවා. ප්‍රමිතියක් නැතිව හිතුමතේ කාබනික දියර පොහොර නිෂ්පාදනය නිසා අද මේ විනාශය සිදු වෙතැයි මහාචාර්ය බුද්ධි මාර්බේ මහතා පවසනවා. පොහොර ලේකම් කාර්යාලය මීට වගකිව යුතු බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ. අවශ්‍ය ක්‍රමිනාශක සහ පොහොර නොමැතිව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවිතැන් කටයුතු තවදුරටත් අඩාල වී තිබෙනවා. ගොවීන් දිගින් දිගටම මැසිවිලි නගන්නේ සිය ගැටළු වලට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බවටයි. රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද තවමත් තමන්ට අවශ්‍ය පොහොර ලැබී නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මෙවන් පසුබිමකයි රජය ලබා දුන් දියර පොහොර කෑන් පුපුරා යන්නේ. විශේෂයෙන්ම කාබනික දියර පොහොර පාවිච්චි කිරීමේදී නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන්ම ඒ සඳහා යොදා ගන්නා හෝ ඒකට දායක වන්නා වූ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම සිදුවීම නිසා ඇතිවෙනා වූ තත්ත්වයක් තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ. නිසි ආකාරයෙන් නිසි ප්‍රමිතීන් අනුව මේ කාබනික දියර කාබනික පොහොර නිෂ්පාදනය කරා නම් මෙවැනි තත්ත්වයකට පත්වීමට කිසිසේත්ම ඉඩකඩක් නැහැ. මේකේ නයිට්‍රජන් වැඩි හින්දවත් මේ පොහොර ක්‍රියාශීලී භාවයකින් යුත් හිඳවත් කියනක නෙවි මෙහි තිබෙන පදනම එහෙ නිසි ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනය කරේ නැහැ කියන එක තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයටත් මෙහිදී කිසි ආකාරයකට මෙම කටයුත්තෙන් කරදරීමක් කරන්නට සිදුවන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන තමයි ඔවුන්ගේ ලියාපදිංචි වීම තුලින් තමයි මේ අදාළ නිෂ්පාදක මහත්ම මහත්මීන් ඔය නිෂ්පාදකවරු මේ කාබනික දියර පොහොර ගොවි මහත්ම මහත්මීන් ලබා දෙන්නේ. මේ මාළු අපද්‍රව්‍ය හෝ මාළුන්ගේ කොටස් භාවිතා කරගෙන
යොදාගන්නා හෝ නිෂ්පාදනය කරන්නා වූ කාබනික දියර පොරවල සාමාන්‍ය නයිට්‍රජන් ප්‍රසතිය අනිත්‍ය වටරා වැඩි. මෙන්න මෙහිදී නිසියාකාරයෙන් ප්‍රමිතියෙන් යුතුව මේ නිෂ්පාදනයේ සිදු වූවා නම් ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ යම් කිසි තුලිත මට්ටමකට පැමිණලා මේ ආකාරයට මේ නිෂ්පාදනය කරගන්නට තිබ්බා. විද්‍යාත්මක පදනමකින් තොරව මේ කාරණය කිරීමේදී සිදුවෙච්ච අනිසි ප්‍රතිඵලයක් හැටියට තමයි මම මේ දේ දකින්නේ. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර වගාවට යොමු වී සිටිනවා. එලෙස කාබනික පොහොර යොදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකු කුඹුරු අක්කර 4ක් වගා කර තිබෙනවා. 100%ක්ම කාබනික පොහොර යොදා මෙම වගාව පවත්වාගෙන යන බවයි ඔහු පවසන්නේ. කාබනික පොහොර භාවිතයෙන් ගොවියා ඉවත් වෙන මොහොතක අපි ආදර්ශනයක් වශයෙන් බලාපොරොත්තු වෙනවා. ගොයම හිටවල අමාරු කාර්යයක් අධික වියදමක් කරනවා. නමුත් ඒ කටයුත්තට අපි අත ගහලා තියෙනවා. ඒ හේතුව වෙලා තියෙන්නේ කාබනික පොහොරට යෙදවීමෙන් පස්සේ වල් මර්ධනයක් අවශ්‍ය වෙන්නේ අපිට මේකේ. හිටවල මේ ආදර්ශය ලබා දෙන්න බලාපොරොත්තු රටටම මේක හොඳයිද නරකයිද කියලා හැමෝටම බලා ගන්න පුළුවන්. මේ අතර විෂ බීජ නාශකයක් ලෙස භාවිත කරන කහ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. කහ ආනයනය තහනම් කරන්න පෙර කිලෝවක් පැවතුනේ රුපියල් 350ක් වැනි මුදලකටයි. නමුත් පසුව කහ කිලෝවක මිල ඉතා විශාල ලෙස ඉහළ ගියා. මිල ඉහළ යාමත් සමග කහ හිඟයක්ද රට තුල පැවතුනා. නමුත් මේ වන විට යලිත් කහ මිල අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. පිට රටින් කහ ආනයනය නතර කර මෙරට ගොවින් කහ නිෂ්පාදනය සඳහා යොමු කර ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය මේ වන විට මල්පල ගැන්වී ඇති බවයි ගොවින් පවසන්නේ. කලින් ගිය රුපියල් 700යි 800යි කහ දැන් අනුරාධපුරේ ඕන තරම් ගන්න පුළුවන් රුපියල් 300 ගානේ කහ. ඉස්සෙල්ලා කහ කිලෝ එකක් ගියේ 600ට දැන් පාරිභෝගික ජනතාවට ගන්න පුළුවන් රුපියල් 300කට වගේ අනුරාධපුරේ. කොටදෙනියාව බාන්තුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. එම දරුවන් පසුගිය 23 වනදා සිට අතුරුදන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව මෙම දරුවන් දෙදෙනා සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. කොටදෙනියාව පොලිස් වසමේ වත්තේමුල්ල බාන්තුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා ඥාති සොහොයුරන් වන අතර පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවටයි එක් දරුවෙකුගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ. ඒ අනුව මෙම දරුවන් දෙදෙනා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා. දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකෙළුම් නැමැති වයස අවුරුදු 10ක දරුවෙකුද අතුරුදන් වූවන් අතරට ඇතුළත්. අඩි 4ක් පමණ උස තලෙළු පැහැති මහු කොණ්ඩේ කොටට කපා තිබෙනවා. අවසන් වරට ඇඳ සිට ඇත්තේ නිල් පැහැති ටී ෂර්ට් එකක් හා කළු පැහැති කොටු සහිත කලිසමක්. අතුරුදන් වූ අනෙක් දරුවා වයස අවුරුදු 12ක් පමණ වනවා. ඔහු නමින් ජයසේකර මුදියන්සේලාගේ අකිල දේදුනුයි. අවසන් වරට ඔහු ඇඳ සිට ඇත්තේ නිල් පැහැති කොළ සහිත ටී ෂර්ට් එකක් හා රතු පැහැති කොට කලිසමක්. මොවුන් දෙදෙනා පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඒ අනුව මෙම අංක අමතා ඔබට තොරතුරු ලබා දිය හැකි. එළඹෙන නත්තලට පෙර හැකි සියලු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එසේම මේ වන විට ගැබිනි මවරුන් 60 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 18ට වඩා අඩු ළමුන් 89 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ඔමික්‍රෝන් වෛරසය ආසාදිත බවට මෙරටින් තහවුරු වූ කාන්තාවගේ ආශෘතීන් 6 දෙනාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් කොවිඩ් ආසාදිත නැති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඔවුන් සියලු දෙනාම කොවිඩ් මර්ධන එන්නත් ගෙන තිබුණේ නැහැ. එසේම ඔවුන්ගේ නිරෝධායන කටයුතු එළඹෙන 15 වනදා අවසන් වීමට නියමිත බවද ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. මේ අතර වයස අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට කොවිඩ් මර්ධන එන්නත් කරන විශේෂඥ කමිටුව තීරණය කර තිබෙනවා. එම කටයුතු ඉදිරි සතියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා ප්‍රකාශ කළේ. අවුරුදු 12ත් 15ත් අතර වයසේ පසුවන ළමුන්ටත් පයිස එන්නතේ එක මාත්‍රාවක් ලබා දීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. අපේ බලාපොරොත්තුව තමයි නත්තල් නිවාඩුවට ඉස්සෙල්ලා හැකි
පමණ උපරිම ප්‍රමාණයකට බූස්ටර් මාත්‍රාවක් එන්නතක් ලබා දීම මේ අවුරුද්දේ සිංහල අවුරුදු කාලෙදී සිංහල අවුරුද්දෙන් පස්සේ රෝගයේ පැතිර යාම සඳහා ප්‍රධාන හේතුවක් වුණ මේ සතියක පමණ නිවාඩු කාලේ එවැනිම තත්ත්වයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ අවුරුද්දේ අන්තිම සතියේ ඒක නිසායි අපි තීරණය කරේ කඩිනමින් බූස්ටර් එන්නත ලබා දිය යුතු කියලා අපි මෙතෙක් කල් ඇත්තටම වැඩියෙන් උත්සාහ දරුවා නීති රීති මගින් මේ තත්ත්වය පාලනය කරන්න හැකි උපරිම උත්සාහ දරුවා නමුත් අද ඒ නීති රීති තප තියාගෙන ඒ සඳහා බූස්ටර් එන්නත ප්‍රධාන අවියක් හැටියට මේ අවුරුද්දේ අන්තිම සතියේදී මේ එන්න පුළුවන් අවධානම වටහාගෙන ඒ ගණනය කිරීම කළලා කල් වේලා ඇතිවම ඊට අවශ්‍ය ප්‍රතිකාර යොදා ඉදීමක් තමයි මේ අප කළා තියෙන්නේ ලෝකයේ අනිත් රටවල් ගත්තහම ඇතරම පළවෙනි එන්නතට සාමාන්‍යයෙන් මිලියනයකට ළමුන් 6ක් 10ක් අතර ප්‍රමාණයකට තමයි හෘද වස්තුවේ බලපාන මයෝකාඩයිටිස් කියන රෝගය වාර්තා වෙලා තියෙන්නේ දෙවෙනි එන්නත ගත්තහම මිලියනයකට 30 දෙනෙකුට විතර වගේ තමයි මේක වාර්තා වෙලා තියෙන්නේ එතකොට මෙම දත් අරගෙන බැලුවොත් මෙහිදී ළමුන්ට මයෝකාඩයිටිස් රෝගය වැළඳිලා ඔවුන් ඒක හොයාගත්තට පසුව කිසිම කෙනෙක් ළමුන් කිසිවෙකු මියගොස් නැත ළමුන්ට ඉබේම සුව වෙන ගැටලුවක් තමයි එහිදී තියෙන්නේ මේ අතර මේ වන විට ගැපිනිමවරුන් 60 දෙනෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් සිටිනවා වයස අවුරුදු 18ට වඩා අඩු ළමුන් 89 දෙනෙක්ද කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ ප්‍රථම රැල්ලේ සිටම 10500ක් පමණ මවවරුන් ආසාදනයට ලක් වෙලා තියෙනවා අපි අතරින් ගර්භණී මවවරුන් 60 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා ඉතින් කොවිඩ් රෝගයේ හින්දා ඉතින් මේ සියලුම මරණ සිද්ධ වුණේ තුන්වන රැල්ලෙන් පසුව ගර්භණී මවවරුන්ටත් මේ අවුරුදු 30ට වැඩි ගර්භණී මවවරුන් ඉන්නවා නම් හෝ ඉදිරියේදී අවුරුදු 20 දක්වා මේක චක්‍රලේඛනිකුත් වෙනවා ඔවුන්ටත් මේ බූස්ටර් ඩෝස් එක ලබා ගන්න පුළුවන් අවුරුදු 18ට වැඩි දරුවන් අතර 89 දෙනෙක් දරුවන් කොවිඩ් රෝගය නිසා මරණයට පත් වෙලා තියෙනවා දැනට අපි පාසල් දරුවන්ගේ එන්නත් කරන සාර්ථකව ක්‍රියාත්මක කළා දරුවන්ට එන්නත් කරන එක කළා තියෙනවා එසේම එළමෙන උත්සව සමය වෙනුවෙන් වූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට සූදානම් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා අපි මේ දක්වා නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ මේ දෙසැම්බර් 15 වෙනිදාටයි දක්වා තමා වළංගු වෙන්නේ දැනට ඊළඟ සති දෙක සඳහා මාර්ගෝපදේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අනිවාර්යෙන් නිකුත් කරනවා ඇති එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ හැකි තරමට උත්සව සමය අපිට නිදාසයේ භුක්ති විඳීමට පුළුවන් වාතාවරණයක් සකස් කර ගැනීමයි. ඒ සඳහා සියලු දෙනාගේ සහය ලැබෙනවා නම් මං හිතන්නේ රෝගයේ පැතිරීමට ඉඩ නොතබා අපිට මේ උත්සව සමය ගත කරන්න අපිට පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයේ වී ලොව සිදු වූ පළමු මරණය අද පසුරුවේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා. බටහිර ලන්ඩනයේදී ප්‍රකාශයක් සිදු කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ මේ බවයි. මේ අතර ඔමික්‍රෝන් වර්ධනය සඳහා වහාම බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. බ්‍රිතාන්‍ය නව ඔමික්‍රෝන් හමුවේ ඊට මුහුණ දීමට සූදානම් වන බව අගමැති බොරිස් ජොන්සන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පැවසුවා. ඔහු පවසන්නේ ඔමික්‍රෝන් රැල්ලක් ඇති විය හැකි බවයි. ඔමික්‍රෝන් වෛරසය බරපතල අසාධිතත්වයකට ආසාදිතින් පත් කරන බවට තවමත් සාක්ෂි නැහැ. නමුත් ඔමික්‍රෝන් වේගයෙන් පැතිරෙන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින්ද තහවුරු කර තිබෙනවා. විශේෂයෙන් ඔමික්‍රෝන් මර්ධනය සඳහා බූස්ටර් එන්නතකට හැකියාව ඇති බවද බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පසුගියදා තහවුරු කළා. නමුත් ඔමික්‍රෝන් රැල්ල ඇති විය හැකි බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා විශ්වාසය පළ කරනවා. විශේෂයෙන් මේ වන විට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවකට ශීත ඍතුව ආරම්භ වී තිබීම වෛරස් ව්‍යාප්තියට දැඩි ලෙස හේතු වෙනවා. මේ නිසා සියලුම වයස අවුරුදු 18ට වැඩි අයට බූස්ටර් එන්නත මේ සතියේ සිට ලබා දෙන බවයි බොරිස් ජොන්සන් අගමැතිවරයා ප්‍රකාශ කළේ. එසේම සියලු වැඩිහිටියන්ට ජනවාරි මාස අවසන් වීමට ප්‍රථම බූස්ටර් එන්නත ලබා දී අවසන් කිරීමටද සැලසුම් කර තිබෙනවා. මෙම එන්නත්කරණය සඳහා සෑම කලාපයකටම හමුදා සැලසුම් කණ්ඩායම්වල සහාය ලබා ගැනීමටද අගමැතිවරයා තීරණය කර තිබෙනවා. එසේම බූස්ටර් එන්නත ලබා දීම වේගවත් කිරීම සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහනක්ද හඳුන්වා දෙන බවයි අගමැති බොරිස් ජොන්සන් ඊයේ රටවැසියන් අමතමින් පැවසුවේ. කෙසේ නමුත් සමහර කොවිඩ් නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටද එරට සෞඛ්‍යංශ තීරණය කර තිබෙනවා. ඒ අතර මුහුණු ආවරණ පොදු ස්ථානවලට අනිවාර්යයි. මේ වන විටත් බ්‍රිතාන්‍යයෙන් 3000කට වැඩි ඔමික්‍රෝන් ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා කොවිඩ් ආසාදිත බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඔමික්‍රෝන් රෝගය මුලින්ම හඳුනාගත්තේ දකුණු අප්‍රිකාවෙනුයි. ජනාධිපතිවරයා මේ වන විටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. ඉදිරි සතිය සඳහා ඔහුගේ සියලු වගකීම් නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසාට පවරා ඇති බවද වාර්තා වෙනවා. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මැදම රාත්‍රියේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්නේ නැත්නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. මේ අතර වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවයද අද පසුරුවේ සිට වර්ජනයක් ආරම්භ කළා. දුම්රිය සංඥා දෝෂ වේග සීමා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතු කොටගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සේවාවලින් ඉවත් වීමට කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් හෙට දිනේදී දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. පාර්ථක ප්‍රතිචාරයක් මේ වෙනකන් දක්වලා නැති හින්දා කලින් දැනුම් දුන්න විදිහට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අද රාත්‍රී 12ට අපි සංකේතාත්මක උදේ ක්‍රියාමාර්ගයේ කෙළඹෙනවා. විදුලි පණිවිඩ හොමාරු කරන කාර්යාලයේ රාජකාරි වලින් බැහැර වෙලා මේ උදේ ක්‍රියාමාර්ගය ගන්නවා. ඉදිරියට විසඳුම් නොලැබුණොත් ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අපි අඛණ්ඩ වැඩ වජනයකට අකමැත්තෙන් වුණත් පෙළඹෙන්න කටයුතු කරනවා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අද පස්වරු 4:00 සිට පැය 32ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වීමට තීරණය කළ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ. ඇමති මණ්ඩලයවත් දන්නේ නැහැ කියපු යුගදන වී එල්එන්ජි ගිවිසුම දැන් හැමෝම දන්නවා. තාමත් හෙලිදරවුනේ නැති එක කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ ගිවිසුමට අදාළ ලංකාවේ සමාගමේ අයිතිකාරයන් කවුද කියන එක. මේ සමාගමත් අයිති ලංකාවේ සමහර මැති ඇමතිවරුන්ගේ පුත්‍රයින්ටද. මේ ගිවිසුම අපේ මහපොළව තුල පරාජය කරන්න පුළුවන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු රංජන් ජයලාල් පවසනවා. ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ කුමාර් දිසානායක සහෝදරයා බරපතල හෙළිදරව්වක් කළා පාර්ලිමේන්තුවේ ඇතුලේ. අපි දැක්ක පාර්ලිමේන්තුවේ මැති ඇමතුළු කීක් සද්දයක් නෑ මු කියන්නේ නැතුව අහගෙන ඉන්නවා. ආණ්ඩුව එක පැත්තකින් ලැජ්ජ වෙන්න ඕන. මේක ආණ්ඩුව හරිනම් ඉල්ලස් වෙන්න ඕන. ආණ්ඩුව හරිනම් අපිට ගෙදර යන්න ඕන. රට කොයිතරම් අනාරක්ෂිත භාවයකට ඇද දාලා තියෙනවද අපිට එකින් මේ ඔප්පු වෙනවා. පාසලකට ළමෙක් අක්‍රමවත් විදිහට දාගන්න ඕන වුණාම දෙමාපියෝ ජාතික පාසල අවට තියෙන ගෙදරක කුලියට අරගෙන ලියාපදිංචි වෙනවා. මෙරට වගකීතුයයි කියා ගන්න ආණ්ඩුවක් රටට බලපාන මා බරපතල කිවිසුමක් අත්සන් කරලා තියෙන ආකාරයකට මේවා ආණ්ඩුවට කියන ප්‍රශ්න අපි ඉස්සරහ තිබෙනවා. දැන් ආණ්ඩුවට කියනවා මේ ඇමරිකාවේ ඔරෙන්ජ් වීඩියේ ලියාපදිංචි කරපු ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC කියන සමාගම කාගේද කියලා රටට කියන්න අපට බරපතල සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලම ඇමතිවරු සහ ඔවුන්ගේ පුත්තු බාප්පලා මහප්පලා ඒ අයගේ නමින්ද මේ ටෙන්ඩර් එක ගත්තේ මේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම ඒ අයගේද කියලා. ඊළඟ හෙළිදරව්ව ජවිපේ නායකයාට කරන්න ඉඳ නොදී නම්බු පිටින් ආණ්ඩුවට අපි කියන කරුණා කළා මේ සමාගම කාට අයිති සමාගමක්ද කියලා කියන්න. මෙරටේ ජනයා සමග එකතු වෙලා මේ ගිවිසුම අවලංගු කරගන්න තෙක් ඉල්ලාස් කරගන්න අපි අපේ පැත්තේ ක්‍රියාමාර්ග අපි තෝරනවා. මෙට දවස තුල මහා පාරදි හරි ජන බලය මහා මගට ගෙනල්ලා හරි ඒක අකුලන්න අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ මෙම වසරට අදාළ කටයුතු අවසන් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වනදා පෙරවරු 10ට ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරයේ ලබන ජනවාරි මස 18 වෙනිදා පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ. වාර අවසන් කිරීමේ අනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා తాවකාලික විරාමයක් ලබා ගැනීම වන අතර මෙහිදී කතානායකවරයා එම දුරේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය. නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත් කළ යුතුය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාර අවසන් කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රිය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග එම කාරක සභා නැවත පත් කළ යුතුය. මෙරට තානාපති වරුන් සහ මහකොමසාරිස් වරුන් සඳහා සංවිධානය කළ නත්තල් සුහද හමුව කොළඹදී පැවැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ රාත්‍රියේදී පැවැත්ුණා. ඒ කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ ආරාධිතයින් ලෙස එක්ුණා. එළමෙන නත්තල් උත්සවයට සමගාමීව මෙම සුහද හමුව සංවිධානය කර තිබුණා. ඊට එක් වූ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු තානාපති සේවයේ නිරත උසස් නිලධාරීන් සහ රාජ්‍ය නවන සංවිධාන නියෝජිතයින් සමග අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුහද කතාබහක නිරත වුණා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද එක්ව සිටියා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මේ පසුබෑම කොරෝනා නිසා ඇතිවෙච්ච පසුබෑමත් යහපාලන ආණ්ඩුවේ තිබිච්ච හිතුවක්කාර සහ ප්‍රායෝගික නොවන ලංකාවට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඇතිවෙච්ච බලපෑමට විසඳුම් ලබා දෙන්න අපි 2022 තුළ කටයුතු කරනවා. එළවලු දකින්නව නෙවෙයි එළවලු ලෙව කනෝ බල්ලා. අපිව බිමට තමතලා කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ පැදුරට අන්නෝ කියන්නේ නැතුව ඉල්ලාස්සියේ මෙලියුම කියලා ජාති අමතල යන්න කියලා මේ රටින් සමු ගන්න. රවු ෆකීම් ලගේ සම්බන්ධන ලගේ විග්නේශ්වර ලගේ කල්ලිය තමයි මේ ආණ්ඩුවට විරුද්ධව පෙරමුණ ගත්තේ පසුගිය කාලය තුල. රජයට එහෙම ගෝඨාභයට එහෙම මේ හදන්නේ නැවතත් මේ රට අස්ථාවර වෙලා නැවතත් මේ වෙන කතන්දරයක් දාන්න හදන 13 දීපං කියලා. 13 දීම නෙමෙයි මේ වෙලාවේ කරන්න අවශ්‍ය කරන්නේ. මේ වෙලාවේ කරන්න අවශ්‍ය කරන්නේ රටේ ආර්ථිකය සියලු දෙනා එකතු වෙලා ශක්තිමත් කරන්න. ලංකා ඉතිහාසයේ අවුරුදු දෙකක් ඇතුළත මේ තරම් පිරිගුණ ආණ්ඩුවක් අපි දැකලා නැහැ. නිල් පාට ආණ්ඩු තිබුණා, කොළ පාට ආණ්ඩු තිබුණා, නිල් රතු ආණ්ඩු තිබුණා. අපි අන්තිම කාලේ මෛත්‍රීපාල මහත්තයයි රනිල් මහත්තයයි එකට තියලා ආණ්ඩුවක් හදලා ඒ දෙන්නගේ ප්‍රශ්න ඇති වෙන හැටි දැකදක ආණ්ඩු කරා. හැබැයි කවදාවත් මේ වගේ පිරිහුණු ආණ්ඩුවක් මෙච්චර ඉක්මනට ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. ඒගොල්ලන්ට අවුරුදු පහ කරානේ ඒගොල්ලන් යහපාලනේ කරලා මේ රටේ ජාතික ආරක්ෂාවත් නැති කරලා මේ රටේ මිනිසුන්ට අඩු ගානේ බෝක්කුවක් පාරක්වත් හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහනේ. මේ රටේ එක රැකියාවක් තරුණ තරුණියකට ලබා දෙන්න, උපාධිධාරියෙකුට එක රැකියාවක්වත් ලබා දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහනේ. විපක්ෂයේ හිටියනම් අද මේ වෙනකොට බලේ මේ රටේ භාගයට භාගයක් මිනිස්සු මැරිලා. මේ අර්බුදේ නිකන් අර ටෙලි ඩ්‍රාමා එක ටේලර් එකක් කියන්නේ. ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා එකක් එන්නේ ඉස්සර වෙලා, ෆිල්ම් එකක් එන්නේ ඉස්සර වෙලා සාමාන්‍යයෙන් ප්‍රචාරක පෝරුව ටිකක් දානවා. ඒ ප්‍රචාරක පෝරුව වල තමයි මේ ගෑස් ටික, ඒ වගේ මේ ඉන්ධන පිළිබඳ අර්බුදේ, ඒ වගේම මේ පොහොර පිළිබඳ අර්බුදේ අපිට පේන්නේ. හැබැයි භයානක තත්ත්වය පේන්නේ අපිට තව මාස දෙක තුනකින්. රටට අවශ්‍ය මේ අවස්ථාවේ තියෙන තත්ත්වයට රටට අවශ්‍ය රටට සුබදායක ජනතාවට වැඩි වාසියක් දෙන ගිවිසුමක් කියන එක තමයි අපේ මතය. අපේ මතයක් හැටියට ඉන්නේ යුගදන ගිවිසුම රටට හොඳයි කියන එක. එදා පාරවල් ගානේ කිරිබත් ඌවේ පෙවුන් දැන් කට අරින්නේ නැහැ. තාප්පොල තින්ත ගාපු වුන් දැන් එකෙක්වත් ඒ තින්ත ගන්න තියා රූපවත් පේන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා දියසේවල බැඳලා. ඒව සුද්ධ කරගන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ නත්තලට අපි හැමෝටම සිද්ධ වෙන්නේ කඳුළුයි බතුයි කණ්ඩ මිසක් සතුටෙන් සමරන්න නෙමෙයි. බිත්තිවල මේ චිත්‍ර අරිනකොට තරු එකතු වෙච්චේ ඉඳ තමයි ඒ අලංකාර චිත්‍රේ ගොඩනැගෙන්නේ. එහෙමනම් අපි විශ්වාස කරනවා දැන් තරුවේ කාලෙක එළිවිලා තියෙනවා මෙරටේ ආර්ථිකීය නායකත්වයේ බබ. පොහොර මිනිසුන්ට තියාගන්න බය තියෙනවා නම් පුපුරයි කියලා. මොන කේද වාචකයක්ද? ඉතින් මේ වෙලාවේ ලෝක ආහාර රංගයක් ගැන කතා වෙන වෙලාවේ අපි පළවෙනියට කරන්න ඕන ආහාර සුරක්ෂිතතාවය. දැන් අපි මේක වසවිස ගියේ ඉඳලා නෙමෙයි කන්න නැති වුණොත් ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක්.
ලෝකෙ සිලොන් ටී කිව්වම හොඳම සන්නාමයේ තිබුණු හොඳම නාමයේ තිබුණු තේ සිලොන් ටී. දැන් ඒකේ කවුරු හරි කිව්වොත් අපිට මේ තේ බොන්න බෑ අපිට කාබනික තේ දෙන්න කියලා. බ්‍රිතාන්‍ය මහරජින එලිසබෙත් රජින බොන්නේ සිලොන් ටී. දැන් අවුරුදු 100කට ඔන්න මෙන්න තියෙන. දැන් එතුමියගේ මොකක් හරි බහුගඩුව මාරුවක් හේවාවද? සිලොන් ටී බීල. ඈ කවුරුත් මතක තබා ගත යුතු වෙනවා කිසිම පාලකේ කිසිම පාලන තන්ත්‍රයක් සදාකාලික බලේ ඉන්නේ නැහැ බලේ නැති වුණු දාක අද මේ කරන දේවල් ඒවට නරක විදියට පූර්වාදර්ශ හැටියට ඉදිරියේ සමහරු පාවිච්චි කරන්න පුළුවන් ලොව අති සුන්දර කාන්තාව තෝරා ගැනීමේ මහා මංගල්‍යය විශ්ව රූරජින 2021 ඊයේ සාර්ථකව නිමාවට පත් වුණා ඒ අසල්වැසි ඉන්දියාවට විශ්ව රූරජින කිරුළ හිමි කර දෙමින් ලොවසියලු සුරූපිනියන් අභිභවා යමින් මේ සුන්දර කිරුළේ හිමිකාරණිය බවට පත්වීමට වරම් ලැබුවේ හර්නාස් සන්දෝයේ වසර 21කට පසුවයි ඉන්දියාවට විශ්ව රූරජින කිරුළ හිමි වූයේ 70 වරට පැවැත් වූ 2021 විශ්ව රූරජින තරගාවලිය ඊශ්‍රායලයේ ඉලත් නගරයේදී ඊයේ පැවැත්ුණා. මෙවර විශ්ව රූරජින තරගාවලියේ කිරුළ ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්දු දිනාගෙන තිබෙනවා. ඇය 21 හැවිරිදි තරුණියක්. රටවල් 80ක තරඟකාරණියන් පරාජය කරමිනුයි ඇය කිරුළ දිනාගෙන ඇත්තේ. ඉන්දියාව වසර 21කට පසුවයි විශ්ව රූරජින කිරුළ මෙවර හිමි කරගත්තේ. ඉන්දියාව විශ්ව රූ කිරුළ දිනාගත් තුන්වන අවස්ථාව මෙයයි. මීට පෙරද ඉන්දියාව නියෝජනය කරමින් 1994 වසරේදී සුෂ්මිතා සින් සහ 2000 වසරේදී ලාරා දත්තා විශ්ව රූරජින කිරුළ දිනාගෙන තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ ලෝකයේ කුමන රටකින් ආවත් දක්ෂයින්ට ඉඩ දෙන ගරු කරන රටක්. ඒ නිසාම ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන දක්ෂයින්ගේ තෝතැන්නක්. අපේ රටේ තරුණ වෛද්‍යවරියක් ඇමරිකා එක්සත් ජනපදයේදී විශේෂ ගෞරව සම්මානයට පාත්‍ර වුණා. ඇය කායික රෝග විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වා. පියුමිකාද සිල්වා කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රප්කර්ස් විශ්වවිද්‍යාල රෝහලේ. වසර 7ක පමණ කාලයක සිට ඇය එහි සේවය කරනවා. විශේෂයෙන් ගෙවුණු කොවිඩ් වකවානුව තුල විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගෙන් ඉටු වූයේ අති විශේෂ කාර්යභාරයක්. කොවිඩ් වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කරනවාට අමතරව ඔවුන්ට ආදරය කරුණාව ලබා දෙමින් රැක බලාගත්තේ අපේ ශ්‍රී ලාංකීය බව අපූර්වට විදහා දක්වමින්. මේ නිසා ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාගේ විශේෂ ඇගයීමට ඇය ඊයේ ලක් වුණා. විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගේ සේවය අගය කරමින් කතා කළ නිව් ජර්සි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසුවේ කොවිඩ් වසංගතය අවසන් වී නැති බවයි. ඒත් ඒ අවසන් වන තෙක් ඔබව ඇගයීම පමා කළ නොහැකි. ගෙවුණු මාස දෙකක කාලය තුළ ඉටු කළ සේවය අගය කළ යුතුම බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා. විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගේ සේවය අගය කරමින් ඇයට එහිදී විශේෂ සම්මානයක් පිරිනැමුණා. ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගේ මව සහ පියාද මෙරට කීර්තිමත් වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දිවඩන මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 18 දෙනෙකු ගුජරන්වාලා ත්‍රස්ත මර්ධන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව සියල්කොට් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවටගත් සංඛ්‍යාව 52ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළුවම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ. රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාලි කල්ලිනායක පොඩිලසීන මැත්තා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචන අධිකරණයට දැනුම් දී තිබෙනවා. පොඩිලසීගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතයි. ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉක්උද්දා අභියාචන අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණා.
මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාට මාසික සභා රැස්වීමේදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තුවාල ලැබූ ඒ මහතා ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. නගරයට තුරුවියන් මෙන් සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහන අද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්ුණා. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානත්වයෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බෞසර රථයක් ගින්ගත් තේන නගරයේ කර්මාන්ත ශාලාවක් අසල පෙරළී ගොස් තිබෙනවා. බෞසර රථයේ ඉන්ධන කාන්ද වෙමින් පවතින බවයි ගින්ගත් තේන පොලිසිය පවසන්නේ. ක්‍රීඩා පුවත්පත් අවධානය හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේලජා වර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ වසරක කාලයක් සඳහායි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසු මහේලේ ජයවර්ධන මහතා ලව ප්‍රධාන ලීග් රැසක ප්‍රතිඵල පෙන්වූ පුහුණු කරුවෙක්. ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා 2022 ජනවාරි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර ඇත්තේ. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පසුවරුවේ නිවේදනය කළා. මෙම තනතුර වසරක කාලයක් සඳහා බල පැවැත්වෙනවා. සමස්ත ක්‍රිකට් අංශයේ බාරව කටයුතු කිරීමේ වගකීම මේ අනුව මහේල ජයවර්ධන මහතාට පැවරෙනවා. කණ්ඩායමේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකීන්ට සහ කළමනාකරණ කණ්ඩායම සඳහා උපාය මාර්ගික සහාය ලබා දීමේ වගකීමද මහේල ජයවර්ධන මහතා සතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.